අයිබෝවන් සුබ දැස්සනක් වාසනාවන්ත ජයග්‍රහණ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අද දවසේදී අපි වඩාත් විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳව කතා කරන්න සූදානම් ක්ෂේත්‍රයකටත් වඩා ඔබගේ විශ්වාසයේ දිනු සුවිශේෂී ආයතනයක් පිළිබඳව කතාබහ කරන්න සූදානම් ජනතාවගේ බැංකුව Bank of the People's महाजन बैंकु अदे अभिमानवत हेटवेनि संवत्सरे समरण एनिसाम लांके जनतावगे हदवतर समीप जनतावट वडात पुलुल विशिष्ट सेवा वक्किटु करन आयतने पिलिट महाजन बैंकु अपि देन हंदुन कन्वा एनिसाम महाजन बैंकु एहि सेवावन कार्यभारयन् एवगेम अनागते दी मुन क्षेत्रयकट पिविसेन सूदानमी निन्नोद मुनवद जनता विदिट अपिट लबेन पहासुकम सह एय सेवावन कियन कारणा पिलिबंदव कथा करन्न सूदानम අපි අද 7 වෙනි පැය මැදිරියට ආරාධනා කළා මහජන බැංකුව නියෝජනය කරමින් එහි ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගෙවිම් සහ ඩිජිටල් බැංකු කටයුතු කේබී රාජපක්ෂ මහත්මයාට සුබ දැසනක් ඔබ තුමසින්. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය ව්‍යවසායිකත්ව බැංකු කටයුතු ක්‍රිෂානි නාරංගොඩ මහත්මිය. සුබ දැසනක් ඔබ තුමියට. සුබ දැසනක්. හොඳයි අපි ආරම්භයක් විදිහට රාජපක්ෂ මහත්මයා මේ දැන් රටේ ජනතාව දන්නවා මහජන බැංකුව කොච්චර ජනතාවට සමීපද දැන් තාක්ෂණයත් එක්කත් ඉස්සරහටම ගිය බැංකුවක් විදිහට අපිට මහජන බැංකුව හඳුන්වන්න පුළුවන් අර ඕනම තැනක ඉඳන් ජනතාවගේ බැංකු කටයුතු සිද්ධ කරන විශේෂයෙන්ම දැන් බැංකුව විවෘත නොවන අවස්ථාවකදී පවා මුදල් තැන්පත් කරන මේ පහසුකම ලංකා බැංකු ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නෙත් මහජන බැංකුව අපි දන්න විදිහට. ඉතින් මේ සුවිශාල සේවාවක් ඉෂ්ට කරන මහජන බැංකුව ආරම්භ වෙන්නේ කොහොමද? ඉතිහාසයට ගියොත් එහෙම. අයිබෝවන් සුබ උදෑසනක් 1956 සමාජීය දේශපාලන වශයෙන් ලොකු වෙනසක් සිදු වීමේ පැවති අවධියක රටේ ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය හා ඒ වගේම දිළිඳු ජනතාව තවදුරටත් එයාගුණගේ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට සම්පකාර ව්‍යාපාරය තවත් ශක්තිමත් කිරීමට බැංකුවක දේශීය බැංකුවක අවශ්‍යතාවයක් පැනනගලා තිබුණා. ඒ වෙලාවේ 1960 वसरे इवकट सिरी गरु सिरमा भंडार नायक मेथिनिये प्रधान दमसी हटे के महाजन बैंक हटे पुदु जनता वेनुविंग बीहुना दमसी हटे के अंक विशन मेदर पणती गरु अगमेथिनी के प्रधान टी बी इलंकरत्न मेत्तुमा पार्लिमेंट पणते कि एक पिलीप गुणवर्धन मेत्तुमा सहभागीट महाजन बैंको मे देशीय आर्थिक बिहुना विशेष ग्रामीण आर्थिक संवर्धने किरी रटे दिन दुखम नतिकिरी हा संपकार व्यापारी शक्ति मत किरी मठ विशेष आवश्यक एवगेम ये आवश्य मेनकोट रटे बैंको करने एक तरह පැලන්තියකට එක්තරා කොටසකට සීමා වෙලා තිබ්බ යුගයක් ඒ යුගයේ ධනපති පන්තිය ධනපතිම කියලා කියන්නත් බෑ එක්තරා විශේෂයෙන් අපනයන තේ රබර් පොල්වලින් ඇවිලි ආර්ථිකයත් සමගම සම්බන්ධ වෙච්ච එක්තරා කොටසකට සීමා වෙච්ච බැංකු කරණයක් තිබ්බේ ඒකට වඩා එහා ගිය ගමට යන විශේෂයෙන් සිංහලෙන් චෙක්පත හා දමිළ භාෂාවෙන් චෙක්පත ලියන්න පුළුවන් හැම දිනාටම වැඩ කරන්න පුළුවන් එන්න පුළුවන් ගොඩ වෙන්න පුළුවන් බැංකුවක් විදිහට මහජන බැංකුව 1961 මේ දේශීය තරයට බිහි වුණා. හොඳයි ක්ෂාණි මහත්මිය මේ දැන් මේ මහජන බැංකුවේ ආරම්භයේට සුවිශේෂී දායකත්වයක් දක්වපු බොහෝ දෙනෙක් ඇති. ඉතිහාසයේ දුගුත් එහෙම දැන් මෙතුමා සඳහන් කළා සිරිමා බණ්ඩාරනායක ඒ වගට අගමැතිතුමිය සෑහෙන වෙහෙසක් මහන්සියක් දරුවා. මේ කොයි වගේ චරිතද මහජන බැංකුවේ ආරම්භයේට දායකත්වයේ ලබා දුන්නේ? ඇත්තටම නජීත් මහජන බැංකුව වෙනුවෙන් විශේෂයෙන්ම ඒ වකට තිබිච්ච ආණ්ඩුව සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඇගේ සංකල්පයක් තමයි මේක. ඒකට හුඟක් වෙලාවට ජාතිකත්වයේ අගය කරපු ඒ කියන්නේ දේශ හිතයිෂී කියන පුද්ගලයන් රැසක් මේකට පිටිපස්සෙන් හිටියා. හැබැයි ඒ උනාට හැමෝටම ඉදිරියට එන්න බෑ. ඒක ඔක්කොගෙම අදහස් අරගෙන ටීබී ඊළඟරත්න මැතිතුමා තමයි මේ පනතක් හැටියට මේක ඉදිරිපත් කරලා 1960 මැයි මාසේ තමයි හැටියේ මැයි මාසේ 30 වෙනිදා තමයි මේ පනත සම්මත කරගත්තේ. ඊට පස්සේ ඒ පනතට නොයෙකුත් නොයෙකුත් ඒ කියන්නේ මොන අංශද දැන් ඊට කලින් ලංකා බැංකුව තිබුණා ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වුණු බැංකු තිබුණා වෙළඳ
කටයුතු සඳහා හැට නැෂනල් බැංකුව වගේ එක බැංකු තිබුණා. නමුත් සමස්ත රටම ආවරණය වෙන පරිදි සමස්ත රටේම සාමාන්‍ය ජනතාව ආවරණය වෙන පරිදි මොනවාද ඔවුන්ගේ අවශ්‍යතාවයන් මොන විදිහේ බැංකු කටයුතුද ඒගොල්ලන්ට දෙන්න ඕන කියන එකට ගොඩක් අයගේ දායකත්වය තිබුණා. නමුත් මේක පාර්ලිමේන්තු පනතක් හැටියට එනකොට රාජපක්ෂ මහත්මයා කිව්වා වගේ පිලිප් ගුණවර්ධන මහත්තුමා ඒ වගේම දේශහිතයි ශීතව කණ්ඩායම් හිටියා එකවකට ආණ්ඩුවේ ඒ අයගේ දායකත්වය පූර්ණ වශයෙන්ම මේකට ලැබුණා. ඒකනම් අදහස් සමහර විට බොහෝ විට විද්වතුන්ගෙන් මේ සාමාන්‍ය ජනතාව ගැන හැඟීමක් තියෙන ජන කොටසකගෙන් මේකට පිටුපස්ස මේ දායකත්වය जूली मासे पालवेंदन महाजन बैंक उनके सेवा वन जनतावट मेराठ जनतावट लबादेन कटेतु कनदन राजपक्ष महात्म्य देन ओयकाले बैंक वक्कियनदे रटे जनतावट टीका कमुतु अद्देकीमक सह विनस अद्देकीमक एकतु करुपु कारणावक देन एकाले महाजन बैंक उट तिब्ब अरमुणु देन मेवेनकोट तियनवद नत्तं ई अरमुणु देन विनस विलाद कोई पत्तरद देन महाजन बैंक व गमन करन महाजन बैंक උලින්ම පීඩවගත් අරමුණ ඒ විදිහටම තියෙනවා. ඒ අරමුණ වලට එහා ගිය තව අරමුණු තව මේක බැංකුවක් විදිහට ව්‍යාප්ත වෙමින් පවතිනකොට නවීකරණය අනිකුත් බැංකුත් සමග ඉදිරියට යෑමට දේශීය හා ගෝලීය වශයෙන් ජාත්‍යන්තරයට යෑමට බැංකුව තවත් ශක්තිමත් වීමට මොකද ජනතාවත් එයා සමානවම තමන්ගේ අවශ්‍යතාවයන් වැඩි වෙනවා ආර්ථිකයේ ශක්තිමත් වෙනවා වෙළඳ ව්‍යාපාර වෙනස් වෙනවා ඊට ඊට අනුකූලව බැංකුවක් විදිහට අපිත් හැඩ ගැහෙනවනේ ඒ අනුව අරමුණු ඒ අරමුණු ප්‍රධාන අරමුණුත් සමග 1986 පනතකින් අපේ බැංකුව තවත් ශක්තිමත් කිරීමට විශේෂයෙන් කෘෂිකාර්මික හා කර්මාන්ත ශේෂ්ඨය පුරා විහිදෙන බැංකුවක් විදිහට තවත් ශක්තිමත් විදිහට 86 ශක්තිමත් කියලා මම හිතන්නේ අද රටේ සීලමු දෙනාම පිළිගත්ත බොහොම ස්ථාවරව බැංකුවක් ඉදිරියට නව ඩිජිටල් කරන්නේ නව තාක්ෂණය සමග ඉදිරියට යමින් පවතිනවා. හොඳයි. දැන් මේ අරමුණුත් එක්ක ඉස්සරහට යන අතරදී විශේෂයෙන්ම දැන් බැංකුවක් විදිහට සෑහෙන මන්සලකුණු පහු කරන්නේ නැති අතීතයේ දිහා බැලුවාම දැන් ඒ කාලේ තිබ්බ විදිහට නෙවෙයි දැන් රටේ ජනතාවගේ ආර්ථික මේ කටයුතු ඒ වගේම සමාජ ජන ජීවිතයේ හැඩගැහිලා තියෙන්නේ. දැන් මේ දේවලුත් එක්ක මහජන බැංකුව කොයි වගේ මේ මන්සලකුණු පහු කළ තියෙනද ඔබතුමිය දන්නවද? දැන් ඔබතුමිය බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් විදිහට දන්නවා බැංකුව කොයි ආකාරයෙන්ද දැන් පියවරෙන් පියවර අඩියෙන් අඩිය ඉස්සරහට ආවේ කියලා. ඉතිහාසෙටම ගිහින් දැන් මේ වෙනකොට කොයි වගේ මේ අතීතයක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් කොයි වගේ සම්දිස්ථානද ප්‍රථමයෙන්ම දැන් මේ බැංකුව ආරම්භ කරාට පස්සේ මේ කලින් බැංකුවල කටයුතු කරනකොට මේ චෙක් පොත තිබුණේ ඉංග්‍රීසියෙන් විතරයි. අපේ බැංකුව ආරම්භ කළා වසරක් ඒ ආරම්භය යනකොටම අපි සිංහලෙන් සහ දෙමළ භාෂාවෙන් චෙක් පත මුද්‍රණය කරා. ඒ කියන්නේ සමස්ත රට වැසියාම ආවරණය වෙන පරිදි. ඊට පස්සේ ඊට 1961 පහු වෙලා 62 වෙනකොට උකස් කටයුතු මේ බැංකු කටයුතු වලට එකතු වුණා. මොකද එතකන් අපි මම හිතන්නේ පෞද්ගලික වෙළඳුන් අතේ තිබිච්ච උකස් කටයුතු ඒ කටයුත්ත 1962 වසරේදී බැංකුව ආරම්භ කරා. එතකොට අපේ ශාඛා ජාලය පුරාම විසිරලා තිබුණා බැංකු 10ක් පමණ. ඒ හැම ආයතනයකින්ම උකස් කටයුතු පටන් අරගත්තා. ඊට පස්සේ අපි බැංකුව ගත්තොත් ඇත්තටම බොහෝ විට නව නව ගිණුම් කටයුතු නව නිෂ්පාදන අපි කියුවොත් බැංකින් ප්‍රොඩක්ට්ස් අපේ බැංකුවේ ඉදිරිපත් රටේ ආර්ථිකය පුළුල් වෙනකොට යනවා හැඩගැහෙන සිද්ධ වෙනවා. ඒ යනවා හැඩගැහෙන. ඊට පස්සේ 86 කර්මාන්ත කටයුතු වලට මේ යොමු වීම කියන්නේ ඒ අංශ සඳහා සුළු හා මධ්‍ය පරිමාණන අය ඒ හැම කටයුත්තක්ම ආවරණය වෙන විදිහට අපේ බැංකුවේ පරමාර්ථය කියන්නේ ඒවා ස්කෝප් එක පුළුල් වෙන්න 1986 බැංකුව පනත සංශෝධනයකට ලක් වුණා. ඉන් පසුව මට කියන්න පුළුවන් අපි 1993 වනිතාවන් සඳහා දැන් අපි සාමාන්‍යයෙන් ඉතිරි කිරීම් ගිනුම් ඒවා සාමාන්‍ය ඉතිරි කිරීම් ගිනුම් ජංගම ගිනුම් බැංකුවේ තිබුණාට ප්‍රොඩක්ට්ස් අර වර්ගකරණය කිරීමකට ලක් වුණා ඉදිරියට යද්දී 93 අපි වනිතා වාසනා කියන ගිනුම ආරම්භ කරා විශේෂයෙන්ම කාන්තාවන්ට.
කාන්තාවන්ට ගිණුමක් ආරම්භ කරේ මේ නියමුව වුණිත් මහජන බැංකුව. ඊට පස්සේ 1996 ලෝක ළමා දිනයට සමගාමීව අපි ආරම්භ කරා සිසු දාන ගිණුම. ඇත්තටම එතනදී අවුරුදු 5න් පසුව සිසු පාසල් යන දරුවන් වෙනුවෙන් අපි පාසල් වලට ගිහිල්ලා ඒ දරුවන් ඉතිරි කිරීමට පුරුදු කිරීම සඳහා පොඩි කාලේ සිටම දැයි කාලේ පුංචි දරුවෝ විදියට ඉඳපු බොහෝ පිරිසක් අද දවසේ වැඩිහිටියෝ බවට පත් වෙලා ඉන්නවා දැන් අපිටත් මතකයි පාසල් යන කාලේ සිසු දාන ගිණුමක් දැන් හැම පාසල් ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකටම තිබ්බා ඒ කාලේ බොහෝ ජනප්‍රියයි ඔව් ඉතින් ඒ ගමනේ එහෙම යද්දි ඊට පස්සේ අපි ඉසුරු දාන කියලා ඒ කියන්නේ ඉපදිච්ච ගමන් දරුවටත් අපි ගිණුම් ආරම්භ කිරීමට පටන් ගත්තා මේ ව්‍යාපෘති ඇත්තටම හැමදාම අවුරුද්දකම පෙබරවාරි මාස 4 වෙනිදා අපි රෝහල් වලට ගොසින් ඒ දරුවන් එදා ඉපදිච්ච දරුවන්ට වෙනමම අපි ත්‍යාග ප්‍රදානය කරලා ඒ සමගාමීව හැම ශාඛාවකින්ම දැන් මේ ඉසුරු දාන ගිණුම් සිසු දාන ගිණුම් ඒගොල්ල පාසල් වලට ගිහින් සිසු දාන ගිණුම් ආරම්භ කරා ඊට පස්සේ අපි අපේ ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ මේ බැංකු ඉතිරි කිරීම් ගිණුම් මේවා විශේෂයෙන්ම අපිට ජංගම ගිණුමක් වර්ග කර කර කරන්න බොහෝ දුරට අමාරුයි නමුත් ඉතිරි කිරීම් ගිණුම් අපි ලොකු පරාසයකට අරන් ගිහිලා දැන් ඉසුරු දාන සිසු දාන ඊට පස්සේ සිසු දානෙන් ඉවරුණාට පස්සේ අවුරුදු 18න් පස්සේ අපි තියන යස් ගිණුම ඒ කියන්නේ යන් එක්සිකියුටිව් සේවිංස් account එක නවයවෙනින් සදා හඳුනා දෙන ගිණුම ඊට පස්සේ කාන්තාවන්ට තියනවා ඊට පසුව තියනවා වැඩිහිටියන් පරිණත ගිණුම මේ වගේ නොයෙකුත් වයස්කාණ්ඩ ආවරණය කරන පරිදි මේක නිකන් පඩි පෙළ වගේ හදා දුන්න ප්‍රොඩක්ට් සමූහයක් අපි ළඟ තියෙනවා හොඳයි රාජභක්ෂ මහත්මයා දැන් මේ ආකාරයට අර බැංකුවක් විදිහට සේවාවන් පුළුල් කරලා අර වපසරිය වැඩි කරන යන අතරෙදි දැන් මහජන බැංකුව අද වෙනකොට අපේ රටේ ප්‍රධානතම බැංකුවක් ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. කොයි වගේ ප්‍රගතියක්ද දැන් මූල්‍යමය අතින් අත්කරගෙන තියෙන්නේ මේ වෙනකොට මූල්‍යමය ශක්තියව නැත්තම් ඒ හැකියාව කොහොමද මහජන බැංකුවේ? හොඳ ප්‍රශ්නයක් මේ ඇත්තටම දැන් රාජ්‍ය බැංකුවක් විදිහට पूर्ण वसम राज्यटी राज्य बैंक अद ट्रिलियन दिखम हतरक लुक वत्कम हतरट वेडी ट्रिलियन दिखम पहाकट आसन वत्कम इवागेम लुक तेपत कल समग बैंको शक्ति मतलब विशेष आप बैंक इतिरकी सद युवागे इपेदी दर्वागे सीट अवसाने विषामिक वीटेलबेन सीलुम दिना सद विशेष्यु गिनुम कर्ण निमयुम अंदुनादीलतीन यहीं विशेष मे तेंपतु कलंब इताम शक्तिमत एवगेम अपी रटपुरा विशेषितु नय प्रसारणे कलतीन ये नय प्रसारणे समग देशीय आर्थिकेट सेलिक्युतु दायकत्य लब्बादीलतीन इति मूल्य वशं विशेष राज्य बैंको की लाभदायी शक्तिमत लाभ हेम वसरेम अभी रजेट लबादीन मे लभन लाभे सी एलम रजेट अभी लबादीन लाभांश विदेट इतने रजय पेरला जनता व्यवसाय रजयाकटिटुकानी विशेष लाभदायित समगम अभी रटट सेवा व सपयमी इताम शक्तिमत मूल्यमे वसी इतामत्म शक्तिमत बैंको की लंका वितरण विदेशीय पवापे जात्यांतर गणजुन सद नैवर्लिपि यूरतकिरीमट विना अपकर लबादीमट विशेषीय लोके ओणम तनक अपे नैवर्लिपि पिलिगान्न इहिंद इतामत शक्तिमत मूल्यमे वसी शक्तिमत बैंको इवगेम अभी एक रेटिंग आयतन तीन फिच रेटिंग आयतन वाला अभी विशेष श्रेणी लबादी तीन थी वार्षिक वार्ता बधुपेरलाभे बिलियन विशेख दशम देखाकेम बधुपसुलाभे बिलियन दशम देखाचर भीतर इन मेवीन मिलियन दहात्र गणधन कर प्रमाण इन मिलियन दहात्र सलीकृत इतरा कूड़ साकुदान शिशुदान गणजुन करूर्ती ईट अमतर अभी नाय हर काट लबादी लीन
මිලියන 3කට වැඩි ගනුදෙනු ප්‍රකාශ. ඉතින් ඒගොල්ලෝ සීලුම දෙනාම ගනුදෙනු කරන්නේ තමන්ගේ හරකාට් පත්‍රය. ඉතින් ඒ හින්දා නව තාක්ෂණයට බද්ධ වෙච්ච මිලියන 14කට ආසන්න ගනුදෙනු ප්‍රමාණයක් තියෙනවා. හොඳයි. ක්‍රිෂාන් මහත්මිය දැන් මේ 1961 ඉඳන් 2001 වෙනකම් මේ ගත වෙච්ච අවුරුදු 60ක කාලය තුල අපේ රටේ ජන ජීවිතය සෑහෙන වෙනස් වුණා. 60ක අවුරුද්දේ ඒ ඉඳපු කෙනෙක්ගේ මේ සිතුම් පැතුම් නෙමෙයි දැන් මේ වෙනකොට තියෙන්නේ. ජන ජීවිතේ බොහොම වෙනස් වෙලා මේ ජන ජීවිතේ වෙනස් කරන්න මහජන මැකුවත් කිසියම් ආකාරයක දායකත්වයක් ලබා දෙන්නේ නැති. ඒ වගේම දැන් මේ වෙනකොට කොයි ආකාරයේ ගනුදෙනු කරුවද මහජන මැකුවත් එක්ක ඉන්නේ? මම මුලින් කිව්වා වගේ ඉපදිච්ච දවසේ ඉඳලම ගනුදෙනු කරු අපිට ඉන්නවා. ඒ අතර මේ මම විශේෂයෙන්ම කියන්න කැමතියි දැන් ওই ඉතිරි කිරීමේ ගනුදෙනු සහ ඒ මුදල් තැන්පතු පැති මොකද බැංකුවක ප්‍රධානම මේ කාර්ය තමයි තැන්පතු රැස් කිරීම සහ ණය ලබා දීම. ඒක තමයි. ඒ කියන්නේ ඒ ලැබෙන තැන්පතු අපි ණය ආකාරයෙන් නිදහස් කරලා ඒ වයින් ලැබෙන පොලිය නැවත ගනුදෙනු කරුවන්ට ලබා දීම. ඒක තමයි අපේ බැංකුවක ප්‍රධාන කටයුතු. ඒකට අපේ බැංකුවේ ගනුදෙනු කරුවන් වර්ග දෙකක් ඉන්නවා. ඒ අය තමයි තැන්පතු කරුවන් සහ ණය ලබා ගන්න ගනුදෙනු. ඒතන මේ ණය ලබා ගැනීමෙදිත් අපි සාමාන්‍ය රීටේල් ඒ කියන්නේ පර්සනල් ලෝන්ස් ඒ කියන්නේ පුද්ගලික ණය ලබා දීම ඊට පස්සේ වෙළඳ ණය ඒ වගේ මේ ණය වර ණය කලමත් අතිවිශාල පරාසයකට යෙදෙනවා. ඉතින් අර උකස් ණය වලින් පටන් ගත්ත බැංකුවේ ණය ප්‍රමාණය ණය දීමේ මේ ක්‍රියාවලිය මේ වෙනකොට ඇත්තටම කියනවා නම් इता विशाल समागम कॉपरेट कस्टमर्स आयतनिक गणुदेन करुवन दक्वा विहिदिला तियेनवा केने शुद्र मूल्य कटियुत्ते इंदला आयतनिक नायक दक्वा पैतिरिला तियेनवा ए अतर विशाल गणुदेन करुवन प्रमाणयक इन्नवा मम हितने अपि लंग बिलियन 500කට කිට්ටු වෙච්ච පෞද්ගලික ණය ගනුදෙනු ඊටත් එහා ගිය මොකද අපේ ණය කලඹෙන් මේ පුද්ගල ණය හැරුණකොට ව්‍යාපාර හා වෙළඳ ණය මිලියන 500කට කිට්ටු වෙන තියෙනවා. ඉතින් අපි ගනුදෙනු කරුවන් ආවරණය කරා කිව්වොත් ඒ හැම කෙනෙක්ම මේ වෙනකොට බැංකුවෙන් ඉතාම කුඩාවට පටන් අරගත්ත දැන් අතිවිශාල ආයතනික ගනුදෙනුවන් කරුවන් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ගේම ආරම්භය මහජන බැංකුවෙන් කියලා කියන්න මම කැමතියි. මොකද හුඟක් වෙලාවට සුළු හා මධ්‍ය පරිමාණයෙන් පටන් ගන්න තමයි කෝපරේට් ලෙවල් එකට සංක්‍රමණය වෙන්නේ. ඒගොල්ලන්ගේ ඒ අත්හිත දීම බහුතරයකගේ මේ ආරම්භයේ මහජන බැංකුවෙන් වුණේ. ඉතින් අපි ඇත්තටම සතුටු වෙනවා සමහර ගනුදෙනු කරුවෝ මේ වෙනකොට අපි ළඟ නැතත් ඒගොල්ලොන්ව මේ ව්‍යාපාර ලෝකෙට අඳුන්වලා දීමේ ගෞරවය මහජන බැංකුවට තියෙනවා. ඉතින් අපිට හැම වර්ගයකම ඒ කියන්නේ ඉතා විශාල ව්‍යාපාරයේ ඉඳලා කුඩා මයික්‍රෝ ෆයිනෑන්ස් ඒ කියන්නේ ශුද්ධ මූල්‍ය දක්වා ගනුදෙනු කරුවන් පරාසයක් ණය කලඹෙදී ඉන්නවා. ඒ වගේම ඉතිරි කිරීම් ගිණුම් අනිත් තැන්පතු ගිණුම් වලදීත් ඒ ආ සමානව කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වාම අපිට ගනුදෙනු කරුවන් සමූහයක් තියෙනවා. හොඳයි. රාජපක්ෂ මහත්මයා මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මහජන බැංකුව දැන් මේ වාණිජමය කටයුත්තක් සිදු කරන ව්‍යාපාරයක්නේ පැහැදිලිවම ගත්තොත් හැබැයි මේ ව්‍යාපාර කටයුතු නැත්තම් බැංකු සේවාවන් වලට අමතරව රටේ ආර්ථිකයට මොනවා හරි මහජන බැංකුව ලබා දීලා තියෙනවද අපේ රට අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම ගත්තාම විවිධ උවදුරු වලට මුහුණ දුන්න විවිධ කරදර බාධක වලට රටේ ජනතාව මුහුණ දුන්න රටේ ආර්ථිකය කඩන් වැටෙන බොහෝ අවස්ථා තිබ්බා මහජන බැංකුව මොනවද කළේ මේ කාලවලදී महाजन बैंक इधर 2008 रटे आर्थिक बैंक बैंक देशीय गोली वसीन बैंक बैंक पद्धति इतम अवधान तत्र पत्ना ये वेलावे तपे महाजन बैंक राज्य बैंक जनता बैंक समग अतल बैंक हिटिया ये तमंगे तेपत तिब्ब इवगेम ये नयारगेन ये वेलावे महाजन बैंक तमंगे गणदिन करेकनी नायलाबादी शक्ति मतरे इं एट गील आर्थिक अमतर देशीय वसे देशीय अध्यापने संवादने संध विशेष व्यापति शिशुदान वगे व्यापति शिशुदान शिशत्म एवगेम तव सामज सत्कार उदाहरण कोलंब विश्वविद्यालय वैद्यपीठेट नेवासिकागारे एवगेम युद्धिं पश्य अवतेन्नु जनता वेनुविं निवास पनहा मडु
මඩු ප්‍රදේශයේ ලබා දුන්නා. ඒ වගේම තනමන්විල ප්‍රදේශයේ රෝහලක් ලබා දුන්නා. ඒ වගේ විශේෂ ව්‍යාපෘති කර ආර්ථිකයට සමාජ සත්කාරයක් විදිහට රාජ්‍ය බැංකුවක් විදිහට බැංකුකරණය කරන ගමන්ම ජනතාවගේ ඉතිරි කිරීමේ පළපුරුද්ද වැඩි කර මෙයට සිසු දාන වැනි සංකල්ප හඳුන්වා දුන්නා. ඉන් එහාට දැන් අපේ රටේ තිබ්බා මේ රත්තරම්බඩුව තිබ්බම මිනිස්සු කොහේටද ගිහිල්ලා වැඩි පොලියට ගන්නවා. එතකොට ඒ චක්‍රයට අහු වෙලා ගැලවෙන්න බැරුව හිටිය පිරිසක් හිටියා. ඇත්තරම අපි උකස්නායි සේවාව එහෙම නැත්නම් ස්වර්ණ ප්‍රදීප කියන රන්නයි සේවාව ආරම්භ කරේ ලාභ පරමාර්ථය කරගෙනම නෙමෙයි. මොකද ඒ අර ණයබැරි මිරිකී තිබ්බ හිටි ජනතාවට සේවාවක් සපයන විදිහට ඒ රන් භාණ්ඩ රැගෙන ඉතාම සාධාරණ අඩු පොලිය අනුපාතයකට එයාට ලබා දීලා එයාගේ රන් භාණ්ඩ එනේ විකිනෙන්නේ නැති වෙන්න නැත්නම් වෙනද පොලිය නැවත වෙන්දිස් වෙන්න උඟක් වෙලාවට කටයුතු කරමින් ඒවා නැවත ඒ අයටම ලබා දීමේ අරමුණින් සේවාවක් විදිහට තමයි ආරම්භ කරේ. ඉතින් මං හිතන්නේ රට පුරා අද සාකා 741කින් එම සේවාවත් ලබා දෙමින් අනිකුත් අර ණය කලඹ සීලුම දෙනාට ණය කලඹ ව්‍යාප්ත වෙමින් අනිත් එක ආර්ථිකයේ සමහර අවස්ථාවලදී අවශ්‍ය උදාහරණ විදිහට දැන් සමහර කාලෙදී දැන් මේ සැරේ මේ කොවිඩ් රැල්ලත් සමග ඒ අයගේ ණය මුදල් ගෙවීමට අපහසු වුණා. මේක අර බොහොම විශේෂිත තත්ත්වයක් මේ කාලේ. ඒ වෙලාවේ අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශය සමගම ඒ ණය අය කිරීම කල් දැම්මා, පොලි අය කිරීම කල් දැම්මා. ඒ වගේම නව ණය යෝජනා ඒකයට හඳුන්වා දුන්නා. ඊටම අඩු පොලි අනුපාතය ප්‍රතිමූල්‍ය ණය හඳුන්වා දුන්නා. ඉතින් විශේෂයෙන් සාමාන්‍ය බැංකුකරණයෙන් ඔබට ගිහිල්ලා ජනතාවට බැංකු මහජන බැංකු විදියට කටයුතු කරනවා. රටේ ජනතාවගේ හදගැස්ම හඳුනන බැංකුවක් විදියට මහජන බැංකුව කටයුතු කරන්නේ ජනතාවගේ බැංකුව. ඒ නිසාමයි ජනතාවට හිතසුව පිණිස මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සෙත් එකතු වෙමු 7 වෙනි පැය සමගින්. මහජනතාවගේ බැංකුව මහජන බැංකුව අද අභිමානවත් 60 වෙනි සංවත්සරයේ සමරනවා. ඒ නිසාම 7 වෙනි පැය තුලින් අපි අද දවසේ වැඩි වශයෙන් කතා බහ කරන්නේ මහජන බැංකුව පිළිබඳව, එහි සේවාවන් පිළිබඳව, රටේ ජනතාවගේ ජීවන තත්ත්වය පොඩ්ඩකින් හරි ඉහළට නම් වන්න නැත්නම් වැඩි දියුණු කරන්න දක්වන දායකත්වයේ බොහොම විශේෂයි. මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිත සාමාන්‍ය අධිකාරීතුමන් ගෙවීම් සහ ඩිජිටල් බැංකු කටයුතු කේ විරාජපක්ෂ මහත්මයා, වගේම මහජන බැංකුවේ නියෝජිත සාමාන්‍ය අධිකාරීතුමිය ව්‍යවසාය කටයුතු බැංකු කටයුතු ක්‍රිෂානි නාරංගොඩ මහත්මියත් දවසේ 7 වෙනි පැයට එකතු වෙන්නේ. අපි දැන් බොහෝ දේවල් කතා කළා මහජන බැංකුවේ කාර්යභාරයන් පිළිබඳව. විශේෂයෙන්ම දැන් මේ ක්‍රිෂාන් මහත්මිය, මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මහජන බැංකුව කියන්නේ රාජ්‍ය බැංකුවක්. රාජ්‍ය බැංකුවක් එක්ක ගනුදෙනු කිරීමෙන් මේ රටේ ජනතාවට අත්වෙන වාසිය මොකද්ද? ජනතාව බලාගෙන ඉන්නවා දැන් බොහෝ පෞද්ගලික බැංකු තියෙනවා, තරගකාරීව මේ බැංකු කටයුතු සිද්ධ කරනවා. හැබැයි රාජ්‍ය බැංකුවක් එක්ක ගනුදෙනු කරනකොට තියෙන වාසිය මොකද්ද? රාජ්‍ය බැංකුවක් ඇතුළේ අපිව ඇත්තටම පාලනය වෙන්නේ අපි මුදල් අමාත්‍යාංශයට අයත් වෙන ආයතනයක්. ඒ වගේම මහ බැංකුවේ අධීක්ෂණයට අපි යටත් වෙනවා. ඒ වගේම රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුව අපිව විගණනය කරනවා. ඒ වගේ අපිව අධීක්ෂණය කරන ආයතන පෞද්ගලික බැංකුවකට වඩා වැඩි. ඒ වගේම රාජ්‍ය බැංකුවකට පැමිණීම තුලින් මං හිතන්නේ අපි හුදු ලාභ අපේක්ෂාවෙන්ම නෙමෙයි අපේ බැංකු කටයුතු කරගෙන යන්නේ. මොකද ආරම්භයත් ඒ වගේම තමයි. ඉතින් මහ ජනතාවට සේවය කිරීම තමයි ප්‍රමුඛ. නමුත් වෙළඳ වාණිජ බැංකුවක් හැටියට ලාභයක් ඉපයුදී නැත්නම් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසයක් නැහැ. අලාභ ලබන ආයතනයකට ගනුදෙනුකරුවන් තැන්පතු යොදවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට ආරක්ෂාව ගනුදෙනුකරුවන්ගේ තැන්පතු වල ආරක්ෂාව උපරිම වශයෙන් සහතික වෙනවා. එතකොට මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තියෙන නිසා වෙනමම නියාමනයක් අපිට තියෙනවා. ඒ වගේම විශාල ශාඛා ජාලයක් අපිට තියෙනවා. අපගේ සේවක මණ්ඩලය ඇත්තටම අපි පුහුණු කරලයි මේ කටයුත්තට යොදවන්නේ. ඒ නිසා ඔවුන් වගකීමක් ඇතුව කටයුතු කළ යුතු අය වෙනවා. ඒ නිසා පූර්ණ වශයෙන්ම ආරක්ෂාව ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවල ආරක්ෂාව පූර්ණ වශයෙන්ම අපි සහතික කරනවා. මේ වෙනකන් කිසිම ගෙවීමක් අපි ඩිපොසිට් එකකට ගෙවන්න බෑ හෙට එන්න. ඒ වගේ කතාවල් අපි කියන්නේ. අපි ගනුදෙනුකරුවන්ට 100%ක්, ඒ කියන්නේ මහ බැංකුවේ සහ අනිකුත්
ජාත්‍යන්තර නීති රීති තියෙනවා බැංකුවකට නියාමනයේදී ඒවා සියල්ලටම අනුගත වෙමින් තමයි අපි බැංකුවක් පවත්වාගෙන. අර ඔබතුමී කියන කාරණාව බොහොම වටිනවා. දැන් රාජපක්ෂ මහත්මයාත් මේ බව සඳහන් කළද ජනතාව රත්තරන් බඩුවක් හරි උකස් තියන්න ඉන්නේ අර නැතිම බැරිම මොහොතක. ඉතින් ඒ වගේ වෙලාවක එන ජනතාව පීඩාවටපත් කරන්න ඔවුන්ව තවත් අසරණ කරන්න කටයුතු කරන්න නැති බව අපි හොඳින්ම දන්නවා. ඉතින් ඒ වගේම මේ අපේ සේවක මණ්ඩලයත් ඒ කුසලතා වලින් පරිපූර්ණ සේවක මණ්ඩලයක් දැන් උකස් භාණ්ඩයක් ගත්තොත් බොහෝ වෙලාවට ඒහි නියම ඇත්තටම රත්තරම් භාණ්ඩයේ නියම කැරටේජ් එක තියෙනවාද කියලා එහෙම අධීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ රැකියාව සුරක්ෂිතභාවය තියෙනවා. එතකොට ඒ තව තැනකට යෑමේ අරමුණක් ඒ සේවකයන්ට නෑ. මොකද ආයතනේ ඒගොල්ලන් අත හොඳට බලා ගන්නවා. එතකොට අපි අපේ බැංකුවේ අභ්‍යන්තර ගනුදෙනුකරුවන් සේවක මණ්ඩලය වගේම අපේ බාහිර ගනුදෙනුකරුවන් අත හොඳින් බලා ගන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ රාජ්‍ය බැංකුවකට ඒ තියෙන උපරිම ආරක්ෂාව මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට ලබා දෙනවා. මහජන බැංකුව කියන්නේ මම දකින විදියට මහා වෘක්ෂයක්. ඒ යට සෙවන ලබන ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් අද 60 වෙනි සංවත්සරයේ සමරනකොට මේ රටේ හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය කරමින් අපගේ බැංකු සේවාවල් අපි ලබා දීමේ ඉදිරියටම යනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ කාලය තුල අපි 2015 පටන් ගත්තේ ඩිජිටල්කරණය. ඒ තුලින් අපි දැන් ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට අපේ නොයෙකුත් විවිධ يعني ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒවා මේ වෙනකොට ජනගත කරලා තියෙනවා. ඒවලේ ප්‍රතිඵල ඒ අය භුක්ති විඳින්මින් පවතිනවා. මේ කොරෝනා මේ කාලය තුල ඒහි ඵල මං හිතන්නේ ගනුදෙනුකරුවන් උපරිම ලෙස නෙලා ගත්තා කියනවා. මේ කාලේ මොන හරි මේ විශේෂිත පහසුකම් දෙනවද? දැන් ඔබතුමිය සඳහන් කළා ලබා දෙන සේවාවන් පිළිබඳව දැන් ජනතාව සමහර ලාට අසරණ වෙලා ඉන්න කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. මොන හරි විශේෂ වැඩපිළිවෙළක් තියෙනවද? විශේෂයෙන්ම අපි මේ වසා තැබීමට උපදෙස් දී තිබියදීත් අවසර ඇතුව ශාඛාවන් කීපයක් ඒ කියන්නේ එක දිස්ත්‍රික්කයක ශාඛාවන් කීපයක් අපි මේ විවෘත කරලා තිබුවා. ඒ අතරතුර අපිට තියෙනවා මොබයිල් මේ ප්‍රවාහන ජංගම රථ ඒවා පාවිච්චි කරලා මේ සමහර වෙලාවට ඒ ආසන්න ගෙවල් ආසන්නයට ගිහිල්ලා මං හිතන්නේ පළවෙනි වේව් එකේදී අපි සෑහෙන දුරට ඒ කටයුතු දියත් කරා. එතකොට බැංකුවකට යාමට අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ නිවස ළඟටම ATM machine එකත් එක්ක අපේ මේ ජංගම රථය ගියා. ඉතින් ඒ වගේ සේවාවන් සැපෙව්වා. වසා තිබුණා කියලා නෙමෙයි දැන් ඒක පෙරේදා තිබිච්ච මේකේදී අපි පෙන්ෂනර්ස්ලාට පෙන්ෂන් ගෙවන්න නොයෙකුත් විදිහට අරේන්ජ්මන්ට් සෙදුවා. ඒ අතරතුර මේ පුළුවන් අයට අපේ ටෙලිෆෝන් හරහා නොයෙකුත් ඩිජිටල් ඔය ඇප්ස් හරහා අපි අවස්ථාවන් ලබා දුන්නා ඒගොල්ලන්ගේ බැංකු කටයුතු කරගෙන යන්න. ඔය රන් බාණ්ඩු ගස් තියෙන පිරිසලටත් විශේෂයෙන් මේ කාල සීමාව තුළ මොන හරි සහන ලබලා දීලා තියෙනවද? කොහොමද? ඔව්, විශේෂයෙන්ම අපි මේ වෙනකොට වෙන්දේසි නවත්තලා තියෙනවා. මොකද ඒක මේ මහ බැංකුවෙනුත් අපිට උපදෙස් ලැබිලා තියෙනවා. මම හිතන්නේ අවුරුදු එකහමාරක් පමණ කාලයක් අපි අපේ වෙන්දේසියන් පවත්වලා නැහැ. ජනතාව පීඩනයට පත් වෙලා ඉන්නේ. ඇත්තටම තමන්ගේ අවශ්‍යතාවයකට ඇවිල්ලා තමන්ගේ වටිනා රන් භාණ්ඩයක් තියෙන ගනුදෙනුකරුවෙකුට එතකොට ඒගොල්ලන්ට ඒවට තියෙනවා ඇත්තටම වටිනාකම සෙන්ටිමෙන්ටල් වැලියු එකක් තියෙන දේවල් තමයි ගොඩක් අය තමන්ගේ උකස් කටයුතු කරගන්න ගේනේ වරම් බාඩ. ඉතින් ඒවා වෙන්දේසියට පත් නොකර තබා තියෙනවා. කොටස් වශයෙන් ගෙවන්න ක්‍රම හදලා දීලා තියෙනවා. එතකොට අර අපේ කියොස් මැෂින් හරහා ඒගොල්ලන්ට මේ ඩිපොසිට් කරලා ඕනනම් අපිට එතකොට ඒවට ගෙවීම කරගන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් අර ඩිජිටල් ප්‍රොඩක්ට් සහ මේ නූතන තාක්ෂණය උපරිම ලෙස ගනුදෙනුකරුවන්ට අපි දීලා තියෙනවා. මේ තමන්ගේ මේ වගේ කාලය තුල උනත් බැංකු ගනුදෙනු කරගෙන එන්න. හොඳයි. ඔය අතරදී ඔය ඔබතුමිය සඳහන් කරපු මේ කරුණු අතර තිබ්බා ඩිජිටල් බැංකුකරණය. දැන් සෑහෙන ප්‍රචලිත මාතෘකාවක්. බොහෝ වෙලාවට බැංකු ක්ෂේත්‍රයේ දැන් ගමන් කරන්නේ ඩිජිටල්කරණයට. දැන් මුලින්ම ඩිජිටල්කරණය වෙච්ච බැංකුවක් විදිහට මහජන බැංකුව අපිට හඳුන්වන්න පුළුවන්. රාජ්‍ය බැංකුවක් වෙලත් ඒ තැනට ඔබතුමන්ලා ගියා. කොහොමද දැන් මේ වෙනකොට ඒ කටයුතු සිද්ධ වෙන්නේ? දැන් තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද මහජන බැංකුව? බොහොම සන්තෝෂයි. 2015 රාජ්‍ය බැංකුවක් විදිහට මහජන බැංකුව තමයි ජනතාව අතර ඩිජිටල්කරණය රැගෙන ආවේ. අද ඩිජිටල්කරණය රැගෙන ඒමත් සමග විනාඩි 10ක් ඇතුළත
තමන්ගේ ඩිජිටල් කියන්නේ පරිගණකයේ අස්සන ඩිජිටල් අස්සන යොදා නව තාක්ෂණයේ තමන්ගේ ඡායාරූපය ඇතුළත් කරලා එවෙලෙම ඔන්ලයින් ක්‍රමයට ගිණුමක් අරින්න පුළුවන් ඒ ගිණුම විශේෂයෙන් හැමදාම ඕනම ලංකාවේ ඕනම බැංකුවකින් ඒ ඒ ඒ ඒ කියන ඒ ගුණදිනු කරු ඕනම තැනකට ගියොත් බැංකුවේ ඡායාරූපය ඩිජිටල් අත්සන තියෙනවා පාස්පෝර්ට් රැගෙන ඉන්න අවශ්‍ය නැහැ සීලුම ඊ ස්ටේට්මන්ට් එකක් යන්නේ එතකොට ඒක පරිසරයටත් අපි හිතගාමි ගණදුන කරුවන්ටත් පාසුයි ඊළඟට මේ එතනින් එහාට ගිහිල්ලා අපි ඒ ගණදුන කරුවන්ට people's wave කියලා ඇප් එකක් ලබා දීලා තියෙනවා ඇප් එක ඒ ඇප් එක මගින් සැලකිය යුතු සේවාවක් කරන ගිණුම් අතර මුදල් හුමාරු කරන්න එතකොට තමන්ගේ එදිනෙදා විදුලි බිල ජල බිල්පත එහෙම නැත්නම් දුරකථන බිල්පත ඒ තාක්ෂණ වාරිකය හැමදේම ගෙවන්නයි පාසුකම් ලබා දීලා තිනවා. එතකොට අන්තර්ජාලයට සැරිසරලා තමන්ගේ ගිවිම් කටයුතු කරන්න පාසුකම් ලබා දීලා තිනවා. අතිවිශේෂ වූ සේවාව ඩිජිටල්කරණය සමග ඊට අමතරව ඩිජිටල්කරණය තවත් නැම්ම ඉදිරියට ගිහිල්ලා අපි ගිනුම් විවෘත කිරීම විතරක් නෙමෙයි. අද මං හිතන්නේ ලංකාවේ පුද්ගල ණය ලබා දීපු දීලා තින ප්‍රධානම හා නායකත්වයේ සිටින බැංකුවක් විදියට අපේ ගණදෙනකරු අයදුම් පත්‍ර සාකාවට ලබා දුන්නන් පස්සේ ඒ අනුමත වෙනතක් දැන් අර ඉස්සර ඩොකියුමන්ට්ස් ලීක් විල ෆයිල් එක එකතු කරලා එක එක නිලධාරීන්ගේ තලවලට යවන්න ඕනේ දැන් එහෙම නැහැ ගණදෙනකරුගේ අයදුම් පත්‍ර සාකාවට ලබා දුන්නම ඒ අයදුම් පත්‍රේ අපේ ඒ සඳහා පුහුණු වෙච්ච නිලධාරීන් ඉන්නවා ඒ අය ඒකට අවශ්‍ය දත්ත ඇතුළත් කරලා ඒ සියලුම අනුමැති ඉතාම නවතාක්ෂම ඉතාම කෙටි දිනයක් ඇතුළත ණය මුදලක් ගන්න පුළුවන් විදිහට පුද්ගල ණය මුදලක් ගන්න පුළුවන් විදිහට ඒ සීලුම ලීකීලි සම්පූර්ණ නම් ඒ සීලුම ඒ කරුණු කාරණා ණය මුදල ලබා දීමේදී තිනවා ඉදිරිපත් කරන ඉදිරිපත් කරන හා තින සුදුසුකම් ඒ සුදුසුකම් සපුරා තිනවා නම් දිනයක් ඇතුළත පුද්ගල ණයක් ඉතා පාසියෙන් ගන්න පුළුවන් මොකද ඒ අනුමැතිය ඔන්ලයින් ක්‍රමයට ඒ අදාළ නිලධාරීන්ට යොමු කරන නිලධාරී අනුමත කළේ යනවා ඊට අමතරව දැන් අපි කෝපරේට් ආයතනයේ කළමනාකාරීත්වයට තමන්ගේ වැටු ගෙවන්න ඩිජිටල් කරන යටතේ වැටු අර නැත්තම් ලොකු චෙක් ලියලා ලියලානේ ගනුදෙ සේවකයන්ට දෙන්නේ එහෙම ඕනේ අපිට පුළුවන් අපේ කෝපරේට් ඉන්ටර්නෙට් බැංකින් යටතේ ඒ සියලුම අයගේ වැටු ස්වයංක්‍රීයව ගිණුම් වලට බැර වෙන විදියට අපි ඩිජිටල්කරණය ව්‍යාප්ත වෙලා තිනවා. හොඳයි. ඊට අමතරව දැන් අපේ මුදල් තැන්පතු යන්ත්‍ර රට පුරා තිනවා. මම හිතන්නේ ජනතාවට ඉතාම සමීප වෙලා තිනවා මේ ඕනම කෙනෙක්ට තමන්ගේ මුදල් තැන්පතු කරන්න සාකාවට පුද්ගලිකව එන්න අවශ්‍ය නැහැ. ළඟම තියෙන අපේ self banking unit එකට ගිහිල්ලා තමන්ගේ මුදල් තැන්පතු කරන පැය 24 පුරාම පුළුවන් ඒක ලොකු පහසුවක් මොකද තමන්ගේ ව්‍යාපාර කටයුතු වල ඉඳලා මේ මුදල් එකතු කරගෙන හවස් වෙනකොට බැංකුව සමහර 6-7 වෙනකොට බැංකුව විරුත නැහැ තමන් ගිහිල්ලා මේ මුදල් තැන්පතු කිරීමේ යන්ත්‍රයට ගිහිල්ලා මුදල් තැන්පතු කරාම තමන්ගේ මුදලුත් ආරක්ෂා වෙනවා තැන්පතුත් රැඳෙනවා හොඳයි ක්‍රිෂන් මහත්මිය මේ දැන් රටේ ජනතාව අතර තියෙන මතයක් තමයි දැන් රාජ්‍ය බැංකුවක් කිව්වම විශේෂයෙන් රාජ්‍ය බැංකුවකටත් වඩා රජයේ ආයතනයක් කිව්වම හරි අකාර්යක්ෂමයි මේ වැඩ හරියට කෙරෙන්නේ නැහැ මේ අපිට ගිහින් වස්ත්‍යාදු වෙන්න වෙනවා මේ 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 දේවල් තියෙනවා මහජන බැංකුවේ තත්ත්වයත් ඒ වගේමද කොහොමද දැන් මෙතුමා කිව්වා කාර්යක්ෂම ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවායි කියලා ඔබතුමනි කොහොමද දකින්නේ මෙහෙමයි ඒ පොදු මතයක් තියෙන්න පුළුවන් නමුත් ඒක එහෙම නෙමෙයි කියලා මම කියනවා මොකද රාජ්‍ය බැංකුවකට අපි දෙයක් කියන්න ඕන එන්න අපි ගනුදෙනු කරන විශාල ප්‍රමාණයක් ආවරණය කරනවා ඒ අතර අපි කිසි කෙනෙක්ව ඒ කියන්නේ අපේ බැංකුව ඇතුළට ගන්න නැහැ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා නොයෙකුත් සේවාවන් අපි සපයනවා විදුලි බිල් ගෙවීම, ජල බිල් ගෙවීම, නොයෙකුත් බිල්පත් ගෙවීම, අපිට පෙන්ෂන් ගෙවනවා. ඒ වගේ කටයුතු ගොඩක් කරනකොට අපේ බැංකුව තුල රැඳෙන ප්‍රමාණය වැඩි. ඉතින් මිනිසුන්ට සමහරට මහ ජනතාවට හිතෙන්න පුළුවන් මේ අපේ බැංකුවට පැමිණියාම පෝලිම් දිගයි අකාර්යක්ෂම ඒක නිසා අකාර්යක්ෂමකම නිසා නෙමෙයි එහෙම වෙන්නේ අපි ගොඩක් ජනතාවකට සේවාව සපයනකොට අපි ළඟට එන ප්‍රමාණය වැඩි එතකොට
අර ගැවසීම පුද්ගලයන්ගේ ගන්ඩෙන් පරුවන්ගේ ගැවසීම තියෙනවා. හැබැයි අපි මේ සඳහා තමයි දැන් අලුත් ඇත්තටම තරුණ පරපුර කැමති නැහැ මේ පෝලිං වල ඉඳගෙන. මොකද ඒගොල්ලන් හරි ඒගොල්ලන්ගේ ජීවිත ඉක්මනින් වේගෙන් ගත කරන්න ඕන. ඒ කියන්නේ කටයුතු. ඒ නිසා අපි ඒ ජනතාව වෙනුවෙන් තමයි දැන් මේ අපේ ඇත්තටම ඩිස්ට්‍රිබියුෂන් චැනල්ස් අපේ තාකා තියෙනවා 751ක්. එතකොට ATM යන්ත්‍ර තියෙනවා, SBU සවි කරලා, CDM කියෝස් ඔය හැම පහසුකම් දීලා තියෙන්නේ. අන්නේ සේවාවල් බහුතරයක් ඒගොල්ලන්ට ඒ තුලින් ලබා ගන්න පුළුවන්. මොකද බැංකුව ඇතුළට එන්නේ නැතුව ඒ ගොඩක් ගෙවීම්, ඒ වගේම මුදල් ආපසු ගැනීම් ගොඩක් ඒ කටයුතු තමයි වැඩිම වෙන්නේ. ඒකට ඒවා ආවරණය වෙන්න අපි බිල්පත් ගෙවීමට පවා ඒ මැෂින් සහාය කරලා තියෙනවා. ඉතින් අපි ඒ කටයුත්තේ ඒ මහජනතාවගේ තියෙන ඒ හැඟීම නැති කරගන්න සහ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයේ ඉක්මනින් ඉටු කරගන්න සියලුම පහසුකම් මේ වෙනකොට සපයලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඇප්ස් හරහේ, වෙබ් එක, එතකොට මොබයිල් බැංකින් ඒවා හරහා ඇත්තටම බැංකුවට පැමිණෙන්නේ නැතුව තමන්ගේ කටයුතු කරගන්න පුළුවන්. එතකොට අත්‍යවශ්‍යම නම් විතරයි. විශේෂයෙන් මම හිතන්නේ අපි පෙන්ෂනර්ස්ලා ගොඩකට ආවරණය කරනවා. මොකද ඒගොල්ලන් අලුත් තාක්ෂණයත් එක්ක බොහෝ විට සමහර අය අපිට මොහොතක් දෙන්න අපි කතා කරමු. මේ පිළිබඳවත් විරාමයක් අරගෙන තව බොහෝ දේ දිනවා කතා කරා. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. අපි මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමේ ව්‍යවසාය කත්තු බැංකු කටයුතු ක්‍රිෂානි නාරංගොඩ මහත්මියත් එක්ක කතා කරමින් හිටියා. අර ඔබතුමිය සඳහන් කරපු කාරණා දැන් විශ්‍රාමිකයන් වෙනුවෙන් විශේෂ වැඩ කොටසක් කරන. ඔයගෙම මේ මේ ඉස්සරහට ගමන් කරන්නේ කොයි පැත්තටද මහජන බැංකුව අපි ගැන කතා කරමු. ඔව්, ඇත්තටම දැන් හැම මම හිතන්නේ ලෝකයේ පුරාම මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක තමයි මේ අලුත් පරපුර කටයුතු කරන්නේ. ඉතින් ඒවා සියලුම අවශ්‍යතා ආවරණය පරිදි, ඒ කියන්නේ අපි රාජපක්ෂ මහත්මයා කිව්වා වගේ ණය සම්බන්ධයෙන් වුණත් දැන් අපි දැනට පර්සනල් ලෝන් සම්බන්ධයෙන් ඩිජිටල් විදිහට ලබා ගැනීමේ කටයුතු කරන ඒ අතර ව්‍යාපාරික කෝපරේට් ලෝන්ස් වලටත් අපි ඒ ආකාරයෙන්ම මේ වෙනකොට ඩිවලප් කරලා තියෙනවා. මම හිතන්නේ මේ ඉදිරි බොහෝ ඉදිරියේදී අපි ඒ කටයුත්තත් කරගෙන යනවා. එතකොට අර එකක් එතනින් වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා සහ අපේ මේ අපි පාවිච්චි කරන ලිපි ද්‍රව්‍ය ප්‍රමාණය බොහෝ දුරට අඩු වෙනවා. ප්‍රොසෙස් එක ඒ යනකොට කාලය ඉතිරි වෙනවා සහ අනිකුත් පිරිවැයත් අවම කරගන්න පුළුවන්. මම තව දෙයක් කියන්න ඕන. අපි මේ විශ්‍රාමිකයන් වෙනුවෙන් මේ වෙනකොට අර ඔවුන්ට අපි 2020 සැප්තැම්බර් මාසේ ඉඳලා ඇඟිලි තලකුණ තියලා අර ජීවිත සහතිකය ගේන්න ඕන කියන මේවැකට දැන් අපි මේ ප්‍රොඩක්ට් එක අඳුන්වලා දීලා තියෙනවා. ඒකෙන් ඇත්තටම අපි ගොඩාක් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙනුත් අර අපේ සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට වගේම පහසුකම් මේ අයගේ අවශ්‍යතාවත් බලලා කටයුතු කරගෙන යනවා. ඉතින් ඩිජිටල් හරහා නව අවශ්‍යතාවයන් හරහා කාර්යක්ෂම බැංකු ක්‍රමයක් දැන් මිනිසුන්ගේ දුර්මතයක් තියෙනවා නම් ඒකත් නැති වෙන ආකාරයට විශාල වැඩ ප්‍රමාණයක් පසුපසේ ඉඳලා ගොඩක් 2015 ඉඳලා ඒක අපි කරගෙන යනවා. ඇත්තටම අපි වර්තමාන අපේ ජෙනරල් මැනේජර් ඒ සඳහා නියමාකාරයෙන් නියම කැටියට මෙතුමා සමග එකතු වෙලා ලොකු වැඩ කොටසක් කරමින් මේ වෙනකොට තියෙනවා. හොඳයි. අවුරුදු 60ක් කියන්නේ මේ රාජපක්ෂ මහත්මයා සුළුපටු කාල සීමාවක් නෙවෙයි. බොහෝ වසර ගණනක් ගෙවිලා තියෙන්නේ. දැන් මේ වෙනකොට මහජන බැංකුව අත්කරගෙන තියෙන ජයග්‍රහණ මොනවද සහ ඉස්සරහට කොහොමද මේ දේවල් කළමනාකරණය කරගන්නේ? ඒ වගේම බොහෝ පිරිසක් ඇති ස්තුතිවන්ත වෙන්නත් මේ අවුරුදු 60 පුරාවට. මේ 1961 එවකට ගරු වින්සන් සුබසිංහ මෙතුමාගේ සභාපති ඒ වගේම සොලොමන්ස් මෙතුමාගේ සාමාන්‍ය අධිකාරීතුමාගේ සොලොමන්ස් සාමාන්‍ය අධිකාරීතුමාගේ නායකත්වයෙන් මෙතෙක් කල් ඉදිරියට ආපු බැංකුවක් විදිහට අපි ඒෂියාමණි, වර්ල්ඩ් ෆයිනෑන්ස් වැනි ජාත්‍යන්තර සම්මාන, ස්ලිම් අවෝඩ්ස් වැනි දේශීය සම්මාන දිනාගෙන ලොකු අචීව්මන්ට්ස් ඇවිල්ලා තිනවා. මේ වෙලාවේ විශේෂයෙන් රෙද්ද බැණියම අඳින සමාජයකට මහජන බැංකුව 1961 අවතීර්ණ වෙලා අද වෙන ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ජාත්‍යන්තර තලයේ, දේශීය තලයේ ආයතනික කළමන ආයතනික ගිණුම් ශාසියක් තියෙනවා. දැන් අපේ බැංකුව පොඩි මිනිස්සයාගේ සිට ආයතනික වශයෙන් ඉහළම කෙනා දක්වා ආයතනික විශේෂ බ්ලූ චිප් කම්පැනි. ඒ සඳහාත් අපි සේවාවන් සපයනවා. විශේෂයෙන් මෙතෙක් කල් මේ බැංකුවට සේවාවක් සපයපු සීනෝ අපිට මේ වෙලාව මතක් කරවන විසාමිකයන්
ඒවගේම අපින් ජීවිතින් ජීවිතින් අතර නැති සේවකයන් ඒගොල්ලෝ සැලකිලිතු සේවාවන් මහජන බැංකුවට කරා ඒවගේම මේ සඳහා වෘත්තීය සමිතිත් නිරන්තරයෙන් ඒගොල්ලන්ගේ සහයෝගය බැංකුව ශක්තිමත් කිරීමට ලබා දුන්නා මේ වෙලාවේ අපි සියලුම සාමාන්‍ය අධිකාරිවරුන් සියලුම සභාපතිවරුන් විශේෂයෙන් කෘතවේදීව සහිපත් කරනවා බැංකුවේ අභිවෘද්ධියට ඒවගේම දැන්න සිටින සේවක මණ්ඩලයේ බොහොම කණ්ඩායම් හැඟීමෙන් මෙම නව තාක්ෂණය සමග බැංකුව ජනතාවට ලබා දෙමින් ලොකු මෙහෙයක් කරමින් ඉදිරියට ශක්තිමත් බැංකුවක් විදියට පවත්වනවා කියලා මම ඉතා සතුටින් කියනවා. මුල අපත් සමග අත්පැල් බැඳගෙන සීලම ජනතාවද ඉන්නවා. මහජන බැංකුව අවුරුදු 60ක ඉතිහාසය පුරාවට ලබාගත් ජයග්‍රහණ අනන්තයි අප්‍රමාණයි රටේ ජනතාවගේ පිළිබඳව සාක්ෂි දරාවි. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා දවසේ අපි කතා කළේ මහජන බැංකුව පිළිබඳව. ඔබතුමාලට සුබ උපන්දිනයක් සුබ සංවත්සරයක් කියලා ප්‍රාර්ථනා කරන ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. අපි ස්තුතිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක සාකච්ඡාවට එකතුනේ මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් ගෙවීම් සහ ඩිජිටල් බැංකු කටයුතු කේබී රාජපක්ෂ මහත්මයා. ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම අපිත් එක්ක එකතුනා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමේ ව්‍යවසායකත්ව බැංකු කටයුතු ක්‍රිෂානි නාරංගොඩ මහත්මිය. ඔබතුමීටත් පිළිම ස්තුතියි. හොඳයි අපි සූදානම් හදට හත් වෙනි පැය මේ විදිහට අවසන් කරන්න. යලිත් අපි ඔබ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. සුබ දවසක් ඔබට.